دمبرت ساتان بورد كاري. أباتي. كاو دمبر لقي أبوچا. لوك باندار. تين نكون. نيرمي. مي كلوا سينا دي بتي كني كاري دا بيت بورد بونو كران بلو. هيك تهارينا دي هي لكشنا تينو. نيلم 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 أنا أعرف أن هذا المكان මේ දවස්වල අපි කෝපි කෑල්ල ගාව කැලේ එලි කරලා පදිංචි වෙනවා. කවුද අපි කිව්වේ? අපි කිව්වේ හටන් කරන අපේ මිනිස්සු. කලින් මට දීගෙන්ට එපා කිව්ව මං කනවැන්දුන් වෙයි කියලානේ. දැන් මාව මගහරින්න මොනවද කියන්නේ? මොන පින්නද? ඕ මගහරලා මට ගේන්න වෙන ගෑණියක් නෑ බං. ولكن මට තමන් කඩුවේ යන්න කතා කරා මං හිතාගෙන ඉන්නේ හේයන්ට ඒ ගොයි ඒ ගිහ වන්නේ ගෑනු වගේ ඉන්නවා කන්නේ තල කොලයි පනෙමෙන්න පොතු ගනේ බොන්නේ බොරදියයි මඩ කඩීති ඉසගෙන ඉන්නේ උසට උනේ බඩ ගෙඩි නෙරාගෙන දන්නේ නැත්ද වන්නේ අඟ මං කෝපි වත්ත ගාව වීදේ පැලක හරියේ එලි කරා. හිත අනිද්දා පැලක් හදනවා. ඒ පැල හැදෙනකොට මං වන්නේ. ටිකිරි. ජෙමයිඩීන් වික්‍රමසිංහ නිලමෙව මරන්න කුරුමානම් අල්ලනවා. ඒ බව දන්නවපා. දැන් කාලයක් නාරංගල තුන්දේ මරන්න වේදි හිටියේ. අපේ තර්ජන ගර්ජන වලට බය තමයි ඔය නිලමේ හොම වෙනස් වුනේ. වික්‍රමසිංහ නිලමේ දැන් හිංගලුන්ගේ පැත්තේ. ඇත්තටම අර පැල හැදෙනවද? ඔව්. දැන් හදන්න හිතලත් ඉවක් කල්මයි.
එම්.අයි.ඩී.න්ගේ හේවායෝ කවුරු හරි මේ වලව්ව පැත්තේ ආවද? නෑ කරවපු. හා. ජෙමයිගේ අභියෝග කළා තියෙනවා තනියම ඇවිල්ලා මේ වලව්වේ පදිංචි වෙනවා කියලා. මං ආවේ ජෙමයිඩී නාවද බලන්න. ඔය පාරම්බෑවට ජෙමයිඩීන් නිලමෙට බයයි නිලමේ. මම මරණා කියලා තර්ජනය කළා තියෙනවා. ජීවත් වෙලා ඉන්නවා නම් මේ වලව්වට එක්කන් ඇවිල්ලා පදිංචි කරන්න ඕනේ. නිලමේ දන්න විදිහට ස්වර්ණපාලි මණික විතරයි නෝ තවම ජීවතුන් අතර ඉන්නේ. ස්වර්ණපාලි රාජ්‍යරුමකාරයෙක් නෙවෙයි කියලා අපි මැක්ඩෝල්ට ඒත්තු ගන්නලා තියෙන්නේ. කොහොමඩත් ස්ත්‍රියක් රාජ්‍යරුමකාරයෙක් වෙන්නේ නැහැ. ඒ මණික කැරෙල්ල කාලේ මාතලේ ඉඳලා පහු ගොහින් තියනෝ නිලම. රොපු සෞතපාල තමන් කඩුවට ගිහිල්ලා ස්වර්ණ පාලිමැනිකට කියන්න ඕනේ දැන් ආපහු වලවට එන්න පුළුවන් කියලා. කවුද මේ ගමන යන්න පිටත් වෙන්නේ? මේ සෞතපාල තමයි නිල මේ වගේ වැඩවල දක්ෂයා. නම් සෝතපාල මේ ගමන යන්න පිටත් වෙනවා හොඳයි. එහෙමයි නිලමි. සමුද්‍ර ඒ දුව හිමිදිරිය මා අපහු ගියා. මටත් කතා නොකර මල්ලි මංගල්‍ය ගැන දරුවගේ ඉතිරි දෙන්න මොන හරි කියන්ට ඇති. මල්ලි මංගල්‍යට බැහැ කියන්නේ ඇති. මට හිතෙනවා එයා එහෙම කියයි කියලා. මොන හේකටද බැහැ කියන්නේ? මල්ලිගෙන් අහන්න. හිට අනිද්දම මේ වලව්වේ මහා විනාශයක් වෙනවා කියලා මට ඉවෙන් වගේ දැනෙනවා උත්තරා. අපලි ගෙවෙන්න නම් මංගල්‍යය කෙරෙන්න ඕනි කියලා නාචිරෙත් කියලා තියෙනවා නේද? මල්ලිව ඝාතනය කරනවා කියලා ජෙමයිඩීන් පාරම් බහනවා කියන්නේ. විහිං විනාශ වෙන්න යනවා. මං එයාට උපදෙස් දෙන්න යන්නේ නේ. මං පන්සලට ගිහින් ඉන්න. ඇයි මේ? හදිසියේ පන්සල් යන්නේ? අර ළමයට පන්සලට යන්න ඕන කීව. මාතලෙන් මෙහාට ආපු අපේ අයට මෙහෙ ඉන්න බැරි බවයි පේන්නේ. වැස්ස පේන තෙක් මාණික නෑ මණිකේ.
ගොඩ ගොවි දන්වත් කරන්න අපිට බෑ. ඔය සමහර අය අතර්ලා අපු ගෙවල් දොරවල් තාම තියෙනවා. සමහර ඒවා ගිනි තියලා. හැබැයි ඕන නම් ඒ තැන්වලට ආපහු යන්න පුළුවන්. අපි සමහර විටේ මාත්‍රිලේ තීකුණමල පාරදී පැත්තේ පැල්ලටෝගෙන ඒ පැල්ලුණත් ආයෙත් හදාගෙන යන්න පුළුවන් මැනිකේ. මං කියන දේ අහගන්නකෝ. මාතලෙන් ගෙවල් දොරවල් අතෑරලා ආපු හැමෝම අනිද්ද පාන්දරම මේ වැවුතා උල්ලට එන්න. මං දේව බණ්ඩාර ඇව්වා මාතලෙන් දඹුල්ලට ගිය සෙනගත් ආයි එක්ක එන්න කියලා. අපි දෙගොල්ලොම එකතු වෙලා අනිද්ද උදේම ආපහු මාතලේට යනවා. අපිට දෙදොහක් ගත වෙනකොට එහෙට යන්න පුළුවන් වෙයි. එතකොට සුද්දන්ගේ හේවායෝ ඇවිල්ලා අපිට වෙඩි තිබ්බොත් අපි ආයුධ ගෙනියන්නේ නැහැ. අපිට තියෙන්නේ ආත්ම ශක්තිය. කැමති කෙනෙක් මාත් එක්ක යන්න. අපි මෙහෙ හිටියත් මරණය තමයි. අපිත් ඔබතුමියත් එක්ක එනවා. දැන් ගිහින් ගමනට සූදානම් වෙන්න. එහෙනම් අපි ගිහලා එන්නම් මලිකේ. අනතුර සිද්ධ වෙන්න පුළුවන් අක්කණ්ඩි. ඉංග්‍රීසීන්ගේ ලොකු හමුදාවක් ඇවිත් ඔයාලට වෙඩි තියන්න පුළුවන්. බිය නිසා ක්‍රියා නොකර සිටීමෙන් තවත් බිය ඇති වෙන. මුළු රටේම බිය පැතිරිලා යනවා. බිය නැති කරගන්න පුළුවන් වෙන්නේ ඒකට හේතුවට කෙලි මූණ දීමේ. ඒ ගමනේදී පෙරමුණේ යන ඔයාට සුදු මුලින්ම වෙඩි තියන්න පුළුවන්. ඔව්. මං ඒ මරණයට මූණ දෙන්න ලෑස්ති. ඊට පස්සේවත් කිසිම කෙනෙක් පැනලා දුහන එකක් නැහැ. මොනවා වුණත් ඒ ගමනට මාත් එන්නවා. මැනික පන්සලට යන්න හිතුවේ. මම මේ දරුවව අරගෙන වන්නියට යනවා ටිකිරි. මට මේ දරුවගේ ජීවිතය ගැන බයයි. ඊට කලින් මම මේ ගැන හාමුදුරුවන්ගෙන් අහන්න හිතුවා. ඒක නෝනක් අරකමක් මැනික. හාමුදුරුව කියයි ඇත්තටම කරන්න ඕන දේ. එතකොට මේ නිලමේ කවුද කියලා හාමුදුරුවන්ට කියන්න වෙනවා. දැනට මේ දරුව කවුද කියලා දන්නේ ටිකිරි මමයි විතරයි. අපිට හාමුදුරුවන්ට කියන්නම වෙනවා. ඔය මල්ලි දන්නවද පන්සලට යන පාර? ඔව්. ඇයි මං ඒ පන්සලට ගිහින් තියනවා. ඒ පාරෙන් අපේ වලව්වටත් යන්න පුළුවන්. මේ විත්තිය පන්සලේදී කාටවත්ම කියන්න එපා.